මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරීමට පෙර ආණ්ඩුවේ තනතුරක් දරමින් සිටියේදී සිදු කළ තවත් අක්‍රමිකතාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක මහතා යළි අනාවරණයක් කර තිබෙනවා. මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට රතු නිවේදනය නිකුත් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ මහබැංකුවේ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පසුගියදා පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පිරිසකට යොමු කළ ලිපියකින් අර්ජුන මහේන්ද්‍රන් මහතා පිළිබඳ අතීත සිදුවීම සිහිපත් කර තිබෙනවා. 2001 සිට 2004 දක්වා කාල සීමාවේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ කටයුතු කළා. කොළඹ වරායේ ඉන්ධන සැපයුම් සිදු කළ ඛනිජ තෙල් සංස්ථාවට අයත් අක්කර 8හමාරක දේපොළ සමග ලංකා මැරීන් සර්විස සමාගමේ 90% කොටස් 2002 වසරේ අගෝස්තු මාසයේ පෞද්ගලික සමාගමකට විකිණීමේ ගනුදෙනුවේ අක්‍රමිකතා පිළිබඳව වාසුදේව නානායක්කාර මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුණා. අර්ජුන මහේන්ද්‍රන් මහතාද එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබූ අතර හිටපු ජනාධිපති නී චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමග නම් කළ මුළු වග උත්තරකරුවන් ගණන 30ක්. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගනුදෙනුව අවලංගු කරන ලෙස නියෝග කළ අතර අහිමි වූ බදු ආදායම නැවත ලබා ගන්නා ලෙසද නියෝග කර තිබුණා. අල්ලස් කොමිසමට හා නීතිපතිවරයාට නියෝග කිරීමේ මේ සම්බන්ධ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වාසුදේව නානායක්කාර මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙම ගනුදෙනුවේදී දේපොළ මිලදීගත් සමාගමට නීති විරෝධී බදු සහනයක් ලබා දී තිබූ බවයි. මේ සියලු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබියදීත් අග්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන් මහතා ජනාධිපතිතුමාගේ අභිලාෂයන්ටද පිටුපා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කළ බව එම ලිපියෙන් පෙන්වා දෙනවා. නානායක්කාර මහතා පවසන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එවක වරාය අධිකාරියේ සභාපතිවරයාට බල කිරීමෙන් පසු සභාපතිවරයා මෙම ගනුදෙනුවට අත්සන් කර ඇති බවයි. වරාය පරිශ්‍රයේ ඉඩම රුපියල් මිලියන 1199කට විකිණීමට අදාළ ප්‍රධාන ඔප්පුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්සන් කළද එම මුදල් භාණ්ඩාගාරයට ලැබී නැතැයි එවක කෝප් කමිටුව කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවද නානායක්කාර මහතා සිය ලිපියේ සිහිපත් කර තිබෙනවා. මේ සිදුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මඟ පෙන්වීම අනුව ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව කනගාටුව පළ කරන වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.